රටේ ජනතාව ඉන්නේ සාගින්නේ. සාගින්නේ ඉන්න අයට බන කියලා වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ජනතාව පාරට ආවේ එන්නේ දරන්න බැරි ජීවන වියදම නිසායි. කිරිපිටි, ගෑස්, ඉන්ධන, විදුලි කප්පාදුව, බහණ්ඩ හිඟියසේම මිල ඉහළ යාමද අද අපේ රටේ ජනතාව නොමරා මරනවා. මේකට තමයි කියන්නේ ලාබෙට මැරෙනවා කියලා. රට කරවන පාලකින්ගේ දුර්වල ප්‍රතිපත්ති නිසා ජනතාව විඳින දුකට තමයි කියන්නේ ලාබෙට මැරෙනවා කියලා. ඇත්තටම පාර්ලිමේන්තුවේ යුතුකම වගකීම ලාබෙට මිනිස්සුන්ට මැරෙන්න දෙන්නේ නැතුව විසඳුම් කතා කිරීම. ඊයේ පාර්ලිමේන්තුවේ අන්රු කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කැබ් රථයට හෙල්මට් සහිත අයකු නගින කතාව එළියට ඇදිලා ආවා. ඒ සමගම ඒ එන කතාවේදී ඔහු තමන්ගේ ආරක්ෂාවට පක්ෂයේ සහෝදරයින් ඉන්න බව පවසනවා. මේගොල්ලෝ හිතනවා ඇති වාහන යනකොට ගලක් ගහලා, වාහන යනකොට පිටරක් ගහලා අපේ ජීවිත පිළිගන්න ලාබෙට පිළි දෙන්නේ. දැන් අනුරු කුමාර මන්ත්‍රීවරයාව පරිස්සම් කරගන්න එතුමගේ පක්ෂය ඉන්න එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අදත් හෙටත් අනිද්දාටත් ලාබෙට මැරෙන්න වෙන්නේ අහිංසක ජනතාවට වීමයි. දැන් බලන්න ජොන්ස්ටන් ප්‍රාන්තු මන්ත්‍රීවරයා එයත් සටනට ලෑස්ති. ඒ කියන්නේ මරාගෙන මැරෙන්න. එහෙම ගුටිකන්නේ නැහැ, ගැහුවොත් ගහනවා. දැන් මේ ඔක්කොම චණ්ඩි. ගැහුවොත් ගහන අයයි ලාබෙට මැරෙන්නේ නැහැ කියන අය තමයි මේ කතා කරන්නේ. අනුත්යට ඔක්කොම හොරු කරලා තියෙන්නේ. තමුන්නාසේ විතරයි, තමුන්නාසේ පක්ෂ විතරයි හොරකම් කළා නැත්. ඔබතුමා කියනවා හදියට යන්න කියලා පුළුවන් නම් කතා කරන්න කියලා. ඔබතුමා සෙට් කරලා ඉන්නේ ගහන්න. හරි ජොලියක් තියෙන ගස්සන්නනේ. ලැජ්ජ වෙන්න ඕනේ මන්තුමා. ඊයේ හරෙන් ප්‍රාන්තු මන්ත්‍රීවරයා නම් කිව්වේ මේක ගොබ්බ පාර්ලිමේන්තුවක් කියලා. කොටාබේ රාජපක්ෂ මහත්තයාට ඇඟේ පොඩි හරි තියෙනවා නම් ගෞරවයක් අයින් වෙන්න ඕනේ. රටේ ජනාධිපතිවරයා හොල්මන් වෙලා, අගමැති හොල්මන් වෙලා, ඇමති මණ්ඩලයේ සීසී කඩවලා මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තනක් වෙලා. දැන් අපට කියන්න ඇත්තේ පාර්ලිමේන්තුව ගොබ්බ වුණොත් රටම ගොබ්බ වෙන්න පුළුවන්. අද ජනතාව පාරට ඇවිත් ඉන්නේ තමන්ගේ දූ දරුවන්ට ලාබෙට මැරෙන්න දෙන්න බැරි නිසායි, දරුවන්ට හාමතේ මැරෙන්න දෙන්න බැරි නිසායි. කරුණා කරලා මේ කොයි කවුරුත් තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවා වගේම අපේ බඩගින්න, අපේ දුක, ජනතාව විඳින අන්ත අපා දුක ගැන ඇස් ඇරලා බලලා ඔය දියවන්නාව ඇතුලේ ගිලෙන්නේ නැතුව පීනලා හරි බෝට්ටුවකින් හරි බැරිනම් කෙහෙල් කඳක හරි නැගලා එළියට එන්න. ජනතා ප්‍රශ්නවලට විසඳුම් හොයන තැන ගොබ්බ කරන්න එපා. එහෙම වුණොත් ජනතාව එළියේදී විසඳුම් සොයાવી එදාට කාට කාටත් අඬන්නවත් ඇස්වල කඳුළු ඉතිරිවෙන එකක් නැති බව කිව යුතුයි. අද පාරට බැහැලා ඇහුවොත් ජනතාව ඔබ සියලු දෙනා ගැන කියන මේ කතාවලට හොඳට ඇහුම්කන් දෙන්න. මේ වෙලාවේ අපේ නීතිඥ සංගමයට, අපේ සංගරුවනට, ඒ වගේම ආගමික නායකයින්ට පැති ගන්න නැති අයට එකතු වෙලා ඒගොල්ලෝ මොකක් හරි යෝජනා මේ තරුණයන්ට දෙන්න. දැන් මිනිස්සු නන්නත්තර වෙලා ඉන්නේ. කියන්නම් ඔයාලේ 225 එපා කියනවා, කියන්නම් ඔයාලේ ගෝඨාභය එපා කියනවා. නමුත් මේකට හොඳ අර්ථකථනයක්, හොඳ දෙයක්, හොඳ රාජ්‍ය ප්‍රතිපත්ති හදන්න ඕන. හොඳ ආගමික නායකයෝ ඉන්නවා, හොඳ නීතිඥයෝ ඉන්නවා, එතකොට හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ වගේ මේ රටේ යම්කිසි පිළිගත් කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට වැඩි ඕනේ මාස 6කට මේ රට පාලනය කරන්න දුන්නොත් එතනින් බලාගත්ත හැකි මොකද්ද මේකට වෙන්නේ කියලා ඉවරලා කරන්න පුළුවන් ද බැරිද කියලා ඉවරලා. එන්න මේගොල්ලෝ නම් ඉඳලා තේරුමක් නැහැ. දැන් අපේ රටේ උගත්ම කට්ටියක් ඉන්නවනේ, ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා, එතනින් ගියාම නීතිඥවරු ඉන්නවා, නීතිය පැත්තෙන් ඒගොල්ලන් දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. ඒ වගේ උගත් පරපුරකට, උගත් කට්ටියකට දෙන්න ඕන. ගොඩක්ම ඔය ආර්ථික විද්වතුන්ට ඒ වගේ අයට දෙන්න ඕන මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න නම්. අලුතෙන් පත් වෙනවා නම් ඒක තමයි ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ. දැන් තත්ත්වේ හැටියට 225න් පංගුවක් හොඳයි කියනවත් පුළුවන්. පංගුවක් ඉන්නවා ඒගොල්ලොත් පක්ෂපාතීව තමයි කටයුතු කරන්නේ. නීතිඥවරුන් ආචාර්යවරුන් හිටියනම් හොඳයි කියලා මගේ අදහස. 225න් නම් ඇති වැඩක් නැහැ. කරන්නේ ඔක්කොම හොරා කන එක තමයි. කෙලින්ම කියන්න තියෙන්නේ ඉතින් හොරා කපු සල්ලි දීලා උන් ඇරස් කරන්න කියන එක තමයි ඉතින්. මම නම් බලාපොරොත්තු හොඳ තරුණ උගත් බුද්ධිමත් කණ්ඩායමක් රටට ආවනම් හොඳයි කියන එක තමයි. දැනට මොකක් හරි අග්‍රිමන්ට් එකකට ඇවිල්ලා මේ මාස 6කට හරි මේ ආණ්ඩුව අරගෙන මොකක් හරි මිනිසුන්ට සහනයක් සලසන්න කියලා. මිනිසුන්ට ඔය පාර්ලිමේන්තුවේ නිකන් මෝඩ චූන් දානේවා එපා වෙලා තින්නේ. බුද්ධිමතුන්ට තැනක් නොදීන තමයි පළවෙනි මේ ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුළත පිරියෙන්න පළවෙනිම හේතුව. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ වයසක යල්පැන ගිය කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම මේ මනස කියන දේ දැන් මම හිතන්නේ ස්නායු වැඩ කරන තත්වයක් ඇති කියලා. අනිවාර්යයෙන්ම තරුණ පරම්පරාවකට, බුද්ධිමත් තරුණ පරම්පරාවකට පාර්ලිමේන්තුවට ගේන්න අපි මගේ නම් මතය ඒක තමයි. පොතෙන් පතින් ඉගෙන ගන්නවට වඩා සාමාන්‍ය දැනුම තියෙන අයත් ඉන්නවනේ. ඒ අය හරි එහෙම නැත්තම් නීතියෙන් හොඳට ඉගෙන ගත්තායි, රටේ හොඳ විශ්වවිද්‍යාලවල හොඳට ඉගෙන ගත්තායි ඉන්නවනේ තරම්. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුව සවුත් වෙලා තියෙන හින්දා. ඒකයි.
ඒ නිසා ඒ අය ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදාගන්න ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඕනේ. බුද්ධි මණ්ඩලයක් එකතු කරගත්තොත් මම හිතනවා සාර්ථකයි කියලා. මේ මල්ඩත් පාසය, අස්ගිරි පාසය සියලුම නායක ස්වාමින් වහන්සේලා පල්ලිවල ඉන්න ලොකු ලොකු අය ඒ සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ නගාගෙන යන්නේ එයාටත් සහයෝග පතලා සියලුම සහයෝග අරගෙන මේක රට හොඳින් කරගෙන යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා එක හිටි. 225 එපා කියන මතේ නැහැ. නමුත් එතන හොඳ ස්පීඩ් එකක් ඉන්නවා. හොඳ කට්ටිය බුද්ධිමත් අය තෝරලා එයාලට රටේ පාලනේ බාර දුන්නොත් හොඳයි කියලා හිතනවා. CEO කෙනෙක් ඉන්ටර්වයුව කරලා ගද්දි එයාගේ ක්වොලිෆිකේෂන් ගොඩක් බලනවා. පළපුරුද්ද ගොඩක් බලනවා. ඉතින් ඇයි අපි ජනාධිපතිවරයෙක් පත් කරගනිද්දි එයාගේ තියෙන ක්වොලිෆිකේෂන් ටික බලන්නේ නැත්තේ? හරිද? ඒ ටික බලනවා නම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. ගොඩ ගිහිල්ලා තියෙන හැම රටක්ම ඔය සේරම බලලා තමයි ජනාධිපතිවරයෙක් නැත්නම් අගමැතිවරයෙක් පත් කරගන්නේ. රටක වැඩ කරද්දි ඒ රටේ ජනාධිපති හිතන්න ඕනේ මේ රට මගේ කියලා. එහෙම නැතුව වැඩ කරොත් එහෙම ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි උදාවෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.